මං විශ්වාස කරනවා මේ උග්‍රම ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අපිට පුළුවන් වෙයි යම් එකඟතාවයකට එන්න. අවංක නම් හැමෝම මොන්ටම මතවාද තියෙනවා. මේ මතවාද අනු ඔක්කොටම මේ කාර්ය ඉටු කරගන්න බැරි වෙයි. කාටවත් සිද්ධ වෙයි තම තමන්ගේ මතවාද වලින් යම් දුරක් ඉවත් වෙලා මේ කාර්ය කොහොමද ඉටු කරගන්නේ කියලා ලැබෙන්නා වූ ප්‍රායෝගික හා නිශ්චිත විසඳුම් වලට යන්න. අන්වත් එක්කලා විශේෂයෙන්ම ඡන්දයකට යා යුතු වෙනවා ඉතාමත් මෑත කාලේ. නමුත් ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඡන්දයකට යන්න අවශ්‍ය කොළ නැහැ, විදුලිය නැහැ. මේ කාරණාත් එක්ක ලොකු අර්බුදයකනේ තියෙන්නේ. ඡන්දයකට යන්න තියෙන පහසුතාවය ඔය කොළ ප්‍රශ්නය නෙමෙයි. මේ රටේ මෙච්චර උග්‍ර ප්‍රශ්න තියෙද්දි ඡන්දයකට යන්න බෑ. මේ උග්‍ර ප්‍රශ්නේ යම් කිසි ප්‍රමාණයකින් සමනය වෙන පියවර අරගෙන තමයි අපිට ඡන්දයකට යන්න පුළුවන්. ඩොලර් නැතුව වෙළඳාමේ කටයුතු වලට එකතු වෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඩොලර් වලින් නැතුව ඒ කොහොමද කියලා ඇහුවොත් රුසියාවෙන් තෙල් ගන්නවා නම් රූබල් වලින්, ඉන්දියාවෙන් ගන්නවා නම් ඉන්දියන් රුපියල් වලින්. ඩොලර් ඕනේ නැහැ. ඒ වගේම චීනයෙන් ගන්නවා නම් යුවාන්. සමතා ප්‍රතිදීමත් සමග පෞද්ගල දේශපාලනයේ අවසන් වෙන ලකුණු පහළ වෙලා තිබෙනවා. එහෙම දෙයක් සිදුවේද ඔබගේ අදහස? ජනතා පිබිදීම හොඳ දෙයක්. ජනතාවගේ විරෝධයත් හොඳ දෙයක්. පවුල් පාලනය අවසන් වීමකට වඩා වෙන්න ඕන අයහපත් පාලනය අවසන් වීමයි. ඔබ පිළිගන්නවද ඔබ ඉස්සරහට ආණ්ඩුවේ අයහපත් පාලනය තිබුණේ යම් අංශවල?